අබරණ කැලේ එකපාර බස් තුනක් නවත්තලා එල්ටීටී එකෙන් ඒ මිනිස්සු පෝලිං ගස්සලා මැරුවා කිතුලුත්තු. ඒ වෙලාවේ අපිට හැම ගෙදරකම ට්‍රින්කෝල මලගයක්. සමහර මලගෙවල් තිබ්බා මිනි 4යි ගෙදර. එවැනි පරිසරයක තමයි අපි පුංචි කාලේ හැදුනේ වැඩුනේ. මට හොඳට මතකයි මම වැඩ කරේ දඹුලුපාරේ බස් එක. යකන්ල පල්ල තෝරය දේල්ගම් විභාගම් පොල්ගොල්ල කුකරල්ල අම්මුල බෙන්ෂ්පුර ගලේ දඹුල්ල අබරණ මිනිහේ කඳුරේ පොරොන්න රූට් එක. ඉලක්කයට යන්න ඉගෙන ගන්න. ඒක තමයි මම කියන්නේ. ඉගෙන ගැනීම ඇරෙන්න මේ වගේ රටවල් වලින් අපිට ගොඩ එන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. මොන ව්‍යාපාරයේද මේ වෙලාවේ ව්‍යාපාරණ අවස්ථාවක් තියෙනවා කියන එක මම ඕනම අවස්ථාවකදී තර්ක කරනවා. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට cameralk.com ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් ආටා ටීකා කෙප්පණි කියන දෙයක් නැහැ. කවුද ඉන්නේ කියලා ඔබ දැනටමත් දන්නවා. රටක් ආදරය කරන ගුරුවරයෙක්, ඒ වගේම ව්‍යාපාරිකයෙක්, අද වෙනකොට ලංකාවේ ඉහළම ශේෂ්ඨයේ රැඳෙන චරිතයක් එක තමයි මම කතා බහට එන්නේ. ඉතින් තමයි අසංග නිරෝෂණ. හරි ආඩම්බරෙන් කියන්න ඕනේ මගේ පාසලේ අධිශිෂ්‍යෙක්. ඉතින් බොහොම සතුටුයි ඔහුත් එක්ක මේ විදිහට කතා බහ කරන්න ලැබීම ගැන. ආයුබෝවන් සර්. ආයුබෝවන්. අසංග නිරෝෂණ කියන්නේ කවුද? මම වැඩියෙන් මාසයි ගුරුවරයෙක් කියලා අමතනකට ඒ වගේම මම තවත් ආසයි ව්‍යවසායකෙක් කියලා අමතනකට මොකද මම මැනේජ්මන්ට් උපාධිධාරියෙක් කළමනාකරණ උපාධිධාරියෙක් ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධියක් තියෙන ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පශ්චාත් තමුන් මම ඒ නිසා ආසයි ව්‍යවසායකෙක් ලෙස අමතනකට මොකද මට උපාධියක් අරන් දීලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ट्यूशन पंतियाक करना वितरक नेवे इंसा तवत कोणवलिन दकिन्न पुलुवा इंसा मम गुरुवरेक एवगेम होंद व्यवसायिकेक सर मे युद्ध काले अपि कियनवने अत्तरम अमारु मिनिसुन जीवत वेन्न कियला पोडक ए अद्दकिन पोडक कथा करमु ओय अत्तरम कोणार मम इपुदुने त्रिकुणामले त्रिकुणामले तम अपे गम मगे तात्ता सामान्य बस व्यापारिकेक अट परण बस एकक देयक तिब्बा අපේ ත්‍රිකුණාමලේ තමයි හැදුනේ වැඩුනේ මම මුලින් ඉස්කෝලේ ගියේ ත්‍රිකුණාමලේ තිස්ස විද්‍යාලයට එහෙන් ශිෂ්‍යත්වයේ පාස් වුණා ඊට පස්සේ තමයි ප්‍රදේශේ මාරු වුණේ ඉතින් අතරම අපි ඒ ඉන්න යුගයේ පාසලට යනවා බෝම්බයක් පිපිරනවා කියනවා අපහු නිවේදන නිකුත් කරනවා හමුදාවෙන් පාසල වහන්න කියලා අපි ඉතින් එනවා අපහු ගෙදර ඉතින් අපේ ස්කෝලේට තමයි අතරම නාවික හමුදාව කඳුර ඇතුලේ තමයි පාසල තිබ්බේ. එතනට තමයි දැන් බෝම්බයක් පිපුරුනම ඒ හමුදාවේ බොඩිස් ඔක්කොම අරන් එන්නේ ඒ ග්‍රවුන්ඩ් එකට තමයි හෙලිකොප්ටර් එන්නේ. ඉතින් හෙලිකොප්ටරයක් දෙකක් එනකොට මට හොඳට මතක අපි පුංචි කාලේ පාසලේ පේන අර දැල් වලින් එල්ලීලා බලාගෙන ඉන්නවා ඒ බොඩිස් ඇවිල්ලා වාහනවල පැටවන් ගියන් පස්සේ කාක්කු පිරෙනවා ග්‍රවුන්ඩ් එකට. අර මස් කෑලි අරගන්න. මිනිස්සුන්ගේ මස් කෑලි අහුල ගන්න අපි ඔක්කොම හොඳට බලාගෙන ඉන්නවා පාසල ඉඳගෙන හැබැයි ඉතින් අපිට පුංචි කාලේ පොඩි විනෝදයක් වගේ එකක් තිබ්බා ඒක නොතේරුම්කම තව ටිකකින් ස්කෝලේ ආරිනවා අපි හොඳටම දන්නවා දැන් ලොකු බෝම්බයක් පිපිරලා තියෙන තව පොඩ්ඩකින් ස්කෝලේ ආරිනවා ඉතින් අපි මේ වෙලාවේ අර පුංචි කාලේ එකට පොඩි අතරම සරලව කිව්වොත් ආතල්යක් ගන්නවා දැන් තව චුට්ටකින් ස්කෝලේ ආරිනවා පොඩි කාලේ ආසයිනේ අපි ඒකට ඉතින් ඊට පස්සේ පාසල ආරිනවා දෙමව්පියන එක්කන් යන්න ඉතින් එහෙම පරිසරයක තමයි අපි හැදුනේ වැඩුනේ සහ ඒ කලබලත් එක්ක 30 වසරක යුද්ධයේ තිබුණු අමිහිරි අත්දැකීම් හොඳින් විඳ දරාගත්ත පුංචි කාලයක් අපිට තිබ්බැත්තරම. එතකොට දැන් ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා කොයි වෙලේක මේ කරදර අපිට වෙයිද? ඒ බයත් එක්ක තමයි හැමදේම කරගෙන ඉන්නේ. ඒකලින් බය දැනුම් නැද්ද? ඇත්තරම ඉතින් අපිට අපි හැමෝම අපි යාළුවෝ ඔක්කොම ගත්තම ඔය බීටී කෙනෙක් අපේ හිතවල තිබ්බා. දැන් මට එකපාරක් මතකයි අපි මම අපේ ගෙදර තින්නේ ත්‍රිකුණාමලේ ඉඳලා කිලෝමීටර් 4ක් හරියටම 4.90 කියලා දැන.
පාර එයින ගෙදර තියෙන්නේ දැන් ඒ කාලේ සිද්ධියක් තිබ්බා දැන් මොකක් හරි LTT එකෙන් ප්‍රශ්නයක් ඇති වුණොත් අපේ අය ඒකට සමාන බිල්ලක් ගන්නවා වගේ දෙයක් තිබ්බා නිකන් තමට මතක එකපාරක් අපේ ගෙවල් ළඟ පාර හරහා කොට දාගෙන එන බස් නවත්තනවා නවත්තලා දෙමළ මිනිස්සු බස්සනවා බස්සලා මේ මිනිස්සුන්ට හිරිහැර කරනවා වෙඩි තියනවා එක එක දේවල් අපි ඉතින් අත තාත්තිතොර මට කෑ ගන්නවා ගෙටවල ඉන්නවා කියලා මට එකපාරක් මතකයි අපි ඇත්තරම රෑ මේ කජු පුච්චගෙන ඉන්නවා මොකද අර ගඳ එන එක නවත්තන්න ඉතින් අපි පිටිපස්ස ටිකක් කැලෑව ඊට එහා පැත්තේ ආන්දම් කුලම වැව ඉතින් මේ ඔය ආන්දම් කුලම වැව ළඟටත් LTT ප්‍රහාරයක් එල්ලුණාවිල්ල අපේ ගෙවල් පිටිපස්සේ ඉතින් අපි ඒ කාලේ අපිට ඇත්තටම ඒවා අන්තිප්‍රාන්තේ සාමාන්‍යකරණය වුණා කොණාර මතක නැතු ඇද සමහරලාවට එකපාරක් හබරන කැලේ එකපාර බස් තුනක් නවත්තලා LTT එකෙන් ඒ මිනිස්සු මරලා පෝලිං ගස්සලා මැරුවා කිතුලුත්තුවේ ඒ වෙලාවේ අපි අපිට හැම ගෙදරකම ට්‍රින්කෝල මලගයක් වගේ තිබ්බා සමහර මලගෙවල් ගෙවල් තිබ්බා මිනි හතරයි ගෙදර ඉතින් මගේ හොඳම යාළුවා ඒ කාලේ හිටියේ මංජුල සිරි කුමාර කියලා දැන් එයා හේ ලර්නර්ස් එකක් කරන්නේ ඉතින් අපි දෙන්න බයික් එකක් අරගෙන පුස් සයිකල් එක අපි දෙන්න නැගලා උදේ 6ට පටන් ගත්තා මලගෙවල් වල යන්න ඉතින් රෑ වෙනකල් යනවා ඒ මලගෙවල් වල යනවා අපි ඒ යනකොට අපේ පන්ති හිටියා ගෑල් ළමෙක් මට මතක කුරේර වගේ නමක් එයාගේ අයියා අක්කා දුව බඩේ හිටපු දරුවා තොර හතරයි තොර මිනි තුනක් ගෙදර තියෙනවා එහෙම ළඟ ළඟ තියෙනවා තොර අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇල්බර්ට් සර් යගේ නම සර්ගේ ලොකු පුතා මෙඩිකල් කොලෙජ් එකට කැම්පස් යන තේරිලා එයාගේ කකුලේ උලුක්කුවක් ඇවිල්ලා එයා යනවා හොරවිල වෙද මහත්තයාගා බෙහෙත් ගන්න එයා යම්මයි ඒ දෙන්නත් ඒ බස් එකේ යහුවෙනවා එයත් වෙඩි තියලා මරනවා ප්‍රින්සිපල් සර්ගේ තිබ ලොකුම බලාපොරොත්තුව වෛද්‍ය පුතා නැති වෙනවා ඉතින් අපි ඊට පස්සේ හවස අන්තිමට ඒ මල ගෙදර තමයි ගියේ ඔහොම ඔහොම ඉතින් අපි මේක ඇවිදලා මේ අත්දැකීම කියන එක අපි අන්තිමට අපිට ඒක සාමාන්‍යකරණයපත් වුණා මොකද මගේ ගේ ඉස්සරහා ගෙදර මාමත් නැති වුණා සමර්ථුංග මාමා කියලා ඒ මාමත් නැති වුණා මේ ප්‍රහාරයෙන් ඉතින් එවැනි පරිසරයක තමයි අපි පුංචි කාලේ හැදුනේ වැඩුනේ සහ අපි දැකපු අත්දැකීම අපිට ඒ අත්දැකීම එක්ක අද මේ කොළඹට ඇවිල්ලා අද තවත් දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දෙන එක වෙනම කතාවක් නේ කොහොමද එන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවානේ මම කැමතිස්ස ඒක දැනගන්න කොහොමද ත්‍රිකුණාමලී ඉඳන් මේ කොළඹට සම කුරුණෑගලට සම්බන්ධ ඔව් ඇත්තටම දැන් මට මේක අහන ඕනම ඉගෙන ගන්න ළමයෙකුට මගේ ජීවිතයේ තියෙන අපූර්ව පාඩමක් දැන් අපි මේ යුගයේ මගේ මට මතකයි ඉගෙන ගන්න කිසිම ආසාවක් එහෙම නැහැ ඇත්තටම අම්මගේ බලපෑම අම්මා තමයි අපේ නියමුව අම්මගේ බලපෑම මත තමයි පොඩ්ඩක් හරි පාඩම් කරනම් පාඩම් කළේ හැබැයි මම ශිෂ්‍යත්වේ පාස් වුණා කොහොම හරි ශිෂ්‍යත්වේ හොඳට පාස් වුණා ඒකට අපිට අම්මගේ අක්කලා ඒගොල්ලෝ ගුරුවරු ගොඩක් ඒගොල්ලෝ මට හරියට උදව් කළා ශිෂ්‍යත්වේ පාස් වෙලා මම එනවා කුරුණෑගල මලීදේව පිරිමි විද්‍යාලයට ඒ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආවයින් පස්සේ මට හම්බුණා යාළුවෙක් ඊතරම් ඇත්තටම හොඳ මදි එච්චර හොඳ යාළුවෙක් නෙවෙයි ඇත්තටම හම්බුනේ ඒ කියන්නේ විනෝදෙට බර යාළුවෝ ගොඩක් සල්ලි තියෙන යාළුවෝ තමයි මුණ ගැහුනේ ඉතින් මට මතකයි මම 6 පන්ති ඉඳලා පන්ති දෙවෙනිය තුන්වෙනිය වෙලා ඉන්නකොටත් ඕ ලෙවල් වලට එනකොට මම හොඳටම දුර්වලයි පන්ති අන්තිමයා බේරගත්තේ යාළුවෝ දෙන්නෙක්ගෙන් තුන්දෙනෙක්ගෙන් ඇත්තට මේක ආශ්‍රය යාළුවෝ ආශ්‍රය නැත්තටම නැති වෙනවා මම අර ගිරවා හොඳ පැත්තට වැටුණොත් හොඳ ඕ ඇත්තට මං හිටියේ මලීදේ හොස්ටල් එකේ නතර වෙලා හිටියේ ඒතකොට අම්මලා තාත්තලා කිසිම පාලන නැහැ ඒගොල්ලෝ කිලෝමීටර් 147ක් දුරින් ඉන්නේ මම ස්කූල් වැකේෂන් එකකට විතරයි ආපහු ගෙදර යන්නේ. අපිට හරිය නිදහසක් තිබ්බා ඒ වෙලාවේ. මට හොඳට මතකයි හොස්ටල් එකෙන් එළියට යනවා නම් කාඩ් එකක් තියෙන අස්සම් කරන්න. අපි ඒ කාඩ් එක ගෙදර ගිහලා ආපහු ගේන්න ඕනේ. ඒ කියන්නේ හොස්ටල් එකෙන් එළියට යන්න පුළුවන් අත්‍යවශ්‍යම කාරණාවකට විතරයි. කාඩ් එක අස්සම් කරන්න. මට මතකයි මටයි මගේ යාළුවෝ දෙන්නටයි තිබ්බා කාඩ් දෙක දෙක. ගෙදරට පෙන්නන එක කාඩ් එකක් එළියට යන පාවිච්චි කරා තව කාඩ් එක. ඒතර ගෙදරට යන කාඩ් එක එකයි අස්සම් ඒතර අපේ අම්මා ඒක අස්සම් කරලා දෙන හොඳයි පුතේ වැඩි එළියට ගිහිල්ලා නැහැ. ඉතින් අපේ හරම එළියට ගියේ එකක් මොකද්ද කියලා හනද අපි ගෙනම පොඩි අසනීපයක් කියලා. නෑ අපි වැඩිපුර ඉඳලා තින්නේ ඇත්තටම එළිය අනිත් කාඩ් එකෙන්. හොතර ගෙදරදී අස්සම් ඇදී. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා ඕ ලෙවල් වෙනකොට මම ඇත්තටම ඉතින් ඇත්තටම ගතියුත්තක් නෑ. මම විශ්වවිද්‍යාලයයි කියලාවත් අපේ මං හිතන්නේ නෑ දැන් එක්කත්. මද්රවල් ටැබ් වෙනවා. නෑ ඒව නෑ. ඒව මගේ තාත්තත් නැහැ. මද්රව්‍ය පැත්තට අපි කවදාවත් යමුන්නේ නැහැ. මම අදත් සිගරට් එකක් අරක්කෝ.
කොහොම නමුත් මේ අපි ඊට පස්සේ ඕ ලෙවල් එනකොට මම ඕ ලෙවල් විභාගේ ලියද්දී අපිට ස්කූල් වැකේෂන් හම්බ වෙනවා. ඒතර මම ආපහු ට්‍රින්ක් ව යනවා. පාඩම් කරන්න වැඩවලට. ඉතින් ට්‍රින්ක් ව ගිහිල්ලා අපි ඒ වැඩ කටයුතු කරා. මගේ මාමා හොඳ ගණිත ගුරුවරයෙක්. එයා තමයි මට උදව් කළේ ගොඩක්. අතරම මට ගණිත විෂයයට විතරයි ඉහළම සාමාර්ථයක් තිබ්බේ. අනිත් ඒවා සාමාන්‍ය විදිහට තිබ්බේ. ඒ කියන්නේ අපේ කාලේ D දෙන්නේ ඒ නෙමෙයි. මට එක D එකයි තිබ්බේ ඕ ලෙවල්. ඊට පස්සේ මම ඕ ලෙවල් පාස් වුණයින් පස්සේ අම්මා තීරණය කළා මාව ඉස්කෝලෙන් අයින් කරන්න කියලා. මේ යාළු ආශ්‍රයෙන් ගලවන්න. ඊට පස්සේ මාව මාරු කරන මාව අස්කල දාන සෙන්ටැන්සෙකට. ඒතර ඒත් මට මතකයි ඒතකොට මලීදී විදුහල්පතිතුමා හිටියේ විජේකෝන්ස කීප වතාවක් අපේ අම්මට කිව්වා මේ වගේ පාසලකින් අස් කරන්න එපා. මේවා ලංකාවේ වටිනා පාසල් ඔගලන තේරෙන්නේ නැහැ කියන එක. ඒතර අපේ අම්මා කිව්වා නෑ මට පාසල නෙමෙයි ගැටලුව තියෙන්නේ. මෙයාගේ ආශ්‍රය නවත්තන්න ඕනේ. එළදී මාව දැම්මා ශාන්තනා විද්‍යාලයට. ශාන්තනා විද්‍යාලයේ මට මතකයි විදුහල්පති ප්‍රද ඉග්නේසියස් පියතුමා හිටියේ. හරිම හොඳයි. අපි දෙන්නගේ ඉස්කෝලේ කොනාරේ මම දෙන්නව ශාන්තනා විද්‍යාලේ. ඉතින් එතනදී මට අත්තරම හම්බුණ අපූර්ව යාළුවෙක් සමන්ත බණ්ඩාර කියලා. මගේ අඹ මිත්‍රයා. දැන් ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්නේ. හොඳම යාළුවා මගේ ජීවිතේ ඉන්න. අතරම යාළුවෙක් නිසා ජීවිතේ වෙනස් වෙන්නේ කොතනින්ද කියන එක අපූර්ව සිද්ධාන්තයක් ඒක. හාත්පසින්ම වෙනස් වුණා. ඒක නිසා මම කතාවට පොඩ්ඩක් එනවා. හොඳ පැත්තට යන්නේ යාළුවා නරක පැත්තට යන්නේ යාළුවා. ඔව් අතරම අර බුද්ධ දේශනේ තියෙන ගිරව් දෙන්නගේ කතාව එක හරියටම හරි. ඉතින් මාව ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා. ශාන්තානාව සහ මගේ යාළුවා නිසා. අපි හොඳට ඉගෙන ගත්තා මහන්සියලා වැඩ කරා ප්‍රශ්න පත්‍ර කරලා ජී. අතරම සම්පූර්ණ ලයිෆ් එක චේන්ජ් වුණා. හැබැයි එතනදී මම ඕනම තැනක අද ඉන්න තැනත් එක්ක ජීවිතේ මම කියන්නේ මම හොඳම පාඩම ඉගෙන ගත්තේ LTT එකෙන් කියලා. මට වෙලාවකට හිතෙනවා මගේ ගුරුවරයා වේලුපිල්ලේ ප්‍රභාකරම්ද කියලා හිතෙනවා. අතරම ඒගොල්ලෝ අපිට ඔය වගේ හිරිහැරයක් නොකරන්න අද අපි මෙතන ඉන්නේ නැහැ. මොකද මට හොඳට මතකයි දැන් අපි ඊට පස්සේ පදිංචිය වෙනස් කරලා කුරුණෑගලට එනවා. අම්මයි තාත්තයි දෙන්න මෙනෝ එහෙ ඉන්න බෑ. අපිට ඇත්තටම අපි උන් හිටි තැන් අහිමි වෙච්ච අය. ඒ කාලේ වලට වචනෙකුත් දාලා තිබ්බා මාධ්‍යෙන් මට මතකයි අනාථයෝ කියලා. අනාථයෝ අනාථ කඳුරු ඔයවා ඉතින් හොඳ වචන අපිට. මිනිස්සු උත්පකාර කරන කෑම ගෙනල්ලා දෙනවා, ඇඳුම් ගෙනල්ලා දෙනවා. ඒවා අපි ඇත්තටම අදත් මං ගරු කරනවා. ඉතින් අපි ඇවිල්ලා කුරුණෑගල කුලි ගෙදරක තමයි හිටියේ. මඳුරාගල පැත්තේ ගෙදරක හිටියා. රටයක් අකරතැබ්බි වෙච්ච ගෙයක් කඩාගෙන වැටලා තියෙන චර හොඳ ශක්තිමත් ගෙයක් නෙවෙයි. ඒත් අපේ සීයාගේ පරණ හිතවත්කමකට තමයි ගේ හම්බෙන්නේ. මොන පතකයි මං නිදාගත්ත කාමරේ ඉස්සරහම කාමරයක ගේ නිකන් පාරේ වගේ තියෙන්නේ. බිත්ති පුපුරලා තියෙන්නේ. ඉතින් අපේ තාත්තා උදේ නැගිට්ට ගමන් පුරුද්දක් වශයෙන් ඇවිල්ලා බලනවා මම මඩගේ ඇඟට බිත්තිය පෙරලලාද කියලා. දැන් මම කල්පනා කරනවා ඒ ලෙවල් කරනකොට මට මොනවද තියෙන්නේ අපිට මොනවද තියෙන්නේ දැන් කරන්න කියලා. දැන් ඉගෙන නොගත්තොත් බින් අඟලක්වත් මේ පොළවේ නැති වෙනවා මට. ජීවිතේ අනාථයත් නතර වෙන්නේ. මොකද තාත්තර දිවි පුංචි බස් ව්‍යාපාරයක් මෙහෙ ආවෙන් පස්සේ ඒක කරන්න දෙන්නේ නැහැ. බොහොම අමාරුයි තාත්තර දැන් අපිට ජීවත් වෙන්න බෑ. රජයේ සේවයක් නෙමෙයි තියෙන්නේ, පෙන්ෂන් එකක් නැහැ. ඉගෙන ගත්තොත් තමයි තැනකට එන්නේ. හැබැයි මගේ නංගිත් මාත් එක්ක මලීදේ ගර්ල්ස් එකට එනවා. පාසල ශිෂ්‍යත්ව පාසල මට අවුරුදු දෙකකට පස්සේ. එයා හොඳට ඉගෙන ගන්නවා. එයා දැන් ඉංජිනේර කෙනෙක් හොඳ එංගලන්තේ පදිංචිලා ඉන්නේ. ඉතින් මේ නංගි හොඳට ඉගෙන ගන්න. අපේ අම්මා හැමතිස්සෙම මට කියනවා ඔයාට කවදා හරි වෙන්නේ මේ නංගිගේ යාවතේවකම් කරන්න ඉගෙන ගන්න ගත්තොත් කියලා. හැබැයි මම ඒ ලෙවල් කරද්දි තනියෙන් කල්පනා කළා මොකක්ද මගේ ජීවිතේ මම මොකද්ද කරන්න ඕන. මට අවුරුදු දෙකයි මේ තියෙන්නේ. අපි කියනවනේ ජීවන රේඛාවේ තුනෙන් එකයි ඉගෙන ගන්න දෙන්නේ. තුනෙන් දෙකක් දෙන්නේ ඉගෙන ගත්ත විදිහට ජීවත් වෙන්නේ. මම කල්පනා කරා දැන් මොකද්ද කරන්න ඕනේ මම. සා මම මට කරන්න පුළුවන් උපරිම දේ මහන්සිලා මම වැඩ කළා. හැබැයි වැඩ කරනකොට මට මතකයි පළවෙනි මාස තුනේ පාසල ඇතුලේ මං ඒ ගුරුවරුන්ට අගෞරව කරන්නේ මාව කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. මගේ පාසල් මාතාව මං හරි අගය කරනවා මාල්නි මැඩම්, මිස් මාල්නි මැඩම්. එයා තමයි පන්ති බාර ටීචර්. හැබැයි එක දවසක්වත් මගේ පොත බලලා නැහැ ඒ දවස්වල. ඊට පස්සේ මට තිබ්බ පළවෙනි අභියෝගය තමයි දැන් මම මේ ඇත්තට මේ කතාව හරි වැදගත්tei දැන් මේ ඕ ලෙවල් ලියලා ඒ ලෙවල් කරන්න ලෑස්ති වෙන දරුවන්ට. මට තිබ්බ පළවෙනිම අභියෝගය තමයි පළවෙනි ටර්ම් ටෙස්ට් එක. මං ඒකට මාර ඉලක්කයකට වැඩ කළා. කොනාර කියන්නේ සමහර දවස්වලට නිදි නැහැ. ඇස් දෙක රතුම රතුයි මගේ. පන්තියට ගියත් ඇස් දෙක රතුම රතුයි. ඉතින් පන්තියට ගිහිල්ලා ඉන්නේ ඇස් දෙක තදින් අල්ලගෙන ඉගෙන ගන්නවා කොහොම හරි කරගෙන. ඉතින් ඉන්නකොට
මම පළවෙනි මාස තුනේ ලොකු අභියෝගයක්. මොකද මට මතකයි අපි මගේ පන්ති හිටියා ඕ ලෙවල් වලට ඔක්කොම D තියන අය. ඒ කියන්නේ දැන් ගත්තොත් ඔක්කොම A තියන අය හිටියා. හරියට ගත්තොත් අඩුම රිසල්ට් එක තිබ්බේ මට පන්ති. මං තමයි අඩුම රිසල්ට් එක තියෙන මිනිහා පන්ති. ළමයි 50ක පන්ති අඩුම රිසල්ට් එක තියෙන මිනිහා. මං ටර්ම් ටෙස්ට් එකෙන් ඉස්කෝලේ මං හිතන්නේ වාර්තාවක් තිබ්බා. අපේ කාලේ විෂයන් 4යි. 4න් ලකුණු 5ක් ඇරෙන්න අනිත් ඔක්කොටම 395ක් ටර්ම් ටෙස්ට් එකේ ගත්තා. ඒක මං හිතන්නේ පාසල් රිපෝට් කාඩ් වල අර පොතේ ලියවෙන ලොකු පොතේ මගේ වාර්තාවක්. ඒක මට බද වෙනම ඔෆිස් එකකට ගෙන්නලා කිව්වා. ඔයා රෙකෝඩ් එකක් තියලා තියෙන පොතේ කියලා කිව්වා. අදටත් මං හිතන්නේ ඒක කැඩලා නැති වෙන්නේ. සමහරට තාමත් ඒක කැඩලා නැතුව ඇති. ලොකු වාර්තාවක් තිබ්බා. හැබැයි එතනින් පස්සේ හැමෝගෙම ඇස් ඇරෙන්න පටන් ගත්තා. පොත බලන්නේ මගේ පොත. මාව ඉස්සරහා පේලියට ගත්තා. ගානක් හදන්න දෙන්නේ මට. ඒක සම කතාවට නේ කියන්නේ ගුරුවරු ආදරය කරන්න ගුරුවරු උගන්නන්න වැඩි පෙරෙත්තක් කරන්න හොඳට ඉගෙන ගන්න ඇයි විතරද නෑ දැන් මෙහෙමනේ කොනාර දැන් ළමයි 50ක් පන්ති ඉන්නකොට මැඩම්ගේ අවධානය යොමු වෙන්නේ මැඩම් හිතන් ඉන්නේ ඔක්කොම ඕ ලෙවල් ඒ තියෙන එක ඩී තියෙන එක කියලා තමයි බ්‍රයිටා මෙයා තමයි වැඩ්ඩා කියලා දැන් අපිට ඉතින් ඇත්තට සාධාරණයි නේ එකක්වත් නෑ එක එකයිනේ තියෙන්නේ අපි දිහාදී කාගුද අපේ පොතක් බලන්නේ දෙන්නේ ඉතින් ඔක තමයි තත්ත්වය දෙන්නේ හැබැයි දැන් ඔය සමහර ළමයි ඉන්න පාසලකට වාර විභාග කට් කරනවා ඒවලට එන්නේ නැහැ මම නම් කියන්නේ වාර විභාගයක් හන්ද තමයි මම අඳුනගත්තේ මම විශ්වවිද්‍යාලය යන්නේ ඉතින් ඇත්තටම ඊට පස්සේ හරි සතුටුයි දැන් මාත් එක්ක ඒ යුගයේ ඉගෙන ගත්ත ගෑල් ළමයිද පිරිමි ළමයිද ටියුෂන් පන්ති වල ස්කෝල වලද හැමෝගෙන් බලාපොරොත්තුවක් තිබ්බ අසංකකේ එලෙව රිසස් හරි හැමෝම අහන්න ගත්තා ඒතොර දැන් මට මම ටියුෂන් පන්තියට ගිය වත්තිම ශාලාව කියන නවරත්න බණ්ඩාරස මගේ කවුන්සර් ඉකෝන් කරේ එරික් පෙරස විමල් පියතිලක බිස්නස් ස්ටඩිස් කළේ ඒ සර්ලා මාව අන්තිමට තෝරගන්නවා නවරත්න සර්ගේ සමු ගැනීමත් එක්ක මට පන්තිය බාර දෙන්න මාව තෝරගන්නවා ඒකද මම දන්නේ අතර මම දන්නේ නැහැ සර් ඒක ප්ලෑන් කරේ කොහොමද කියලා ගුණක් වෙලාවට පන්තියේ දිස උපක්‍රමශීලී වැඩක් කරනවා අපේ අකවුන්ට්ස් ගානක් හදනකොට සර් ගානක් හදලා ළමයින්ට තනියෙන් හදන්න දෙනවා ළමයි අනිත් පැත්ත හරවනවා බෝඩ් එකට හැරලා මාත් හැරෙනවා ගාන හදන්න කියලා නමුත් මගේ ඇඟට චෝක් කැල්ලක් වදිනවා මේ සර් ගහන්නේ මට කියලා නැගිටලා එනවා කියනවා මට දෙනවා බෝඩ් එකේ හදන්න සර් දැන් මම බෝඩ් එකේ ගාන කෙලින් රූල් කරලා ගාන හදන අර ළමයින්ට කලින් හදලා බැලන්ස් කරනවා ගාන බැලන්ස් කරායින් පස්සේ දැන් මට හරි ප්‍රශ්නයක් මගේ පොතේ නෝට් එක නැහැ ඒ මගේ තින් බෝඩ් එකේ දැන් නම් මට කැමරාව කරන් යන ෆොටෝ එකක් ගහගෙන තිබ්බා. ඒ පාසුකම් අපේ කාලේ තිබ්බේ නෑ නේද? ඊට පස්සේ මම දැන් ගාන හදලා ඉවරලා බහිනා ස්ටේජ් එකෙන්. සර් කියන මං කියන සර් කෝකටත් බලන්න සර් හරිද කියලා. ආ නෑ නෑ හරි. උඹනේ හැදුවේ. හරි. ඉතින් මං ඊට පස්සේ වාඩිනවා ගිහිල්ලා. වාඩිනන් පස්සේ මම ටක් ගාලා ඉතින් මං ගාන හදා ගන්නවා. හැබැයි සර් එතකොට මට එක්ස්කියුස් එකක් දෙනවා. මේ පැත්ත හැරලා කමන්න නෑ පුතා බෝඩ් එක ගාන හැදුවේ. ගාන ලියා ගන්න කියලා. නැත්නම් මට ගාන නෑ නේ කියලා. හැබැයි මම ඒකෙදි කරන්නේ ගෙදර ගිහිල්ලා ආපහු ගාන හදන විතර එකම ගාන දෙපාරක් හැදුනා. ඒකත් මට ලොකු හයියක් වුණා ඇත්තටම විභාගේ පාස් වෙන්න. ඊට පස්සේ අපි මොකද කළා? ඊට පස්සේ ඔහොම ඔහොම යනකොට මම දැන් A level ඉවරයි. ඉන්නවා දැන් ඔන්න කැම්පස් පටන් ගත්තා ෆස්ට් ඉයර් එක. අපිට රිසල්ට් එක කිව්වේ නේ. මගේ තමයි හොඳම ප්‍රතිඵලය තිබ්බේ ඔයම් පළා. දැන් ඒ කාලේ ඉතින් දන්නවනේ රිසස් වල තත්ත්වය. හොඳම ප්‍රතිඵලය මගේ පාසලේ කොම තිබ්බේ. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට මට ඉස්කෝලෙන් පණිවිඩයක් එනවා මගේ අකවුන්ට්ස් ටීචර් මිස් මාල්නී ජයසුන්දර මැඩම්ට උසස් වීමක් හම් වෙනවා මං මට මතක වාණිජ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය එනවා එතකොට ටීචර් බලනවා දැන් පාසලේ ඉඳලා ඒ හතරක් අරගෙන ඉවරලා හොඳම ප්‍රතිඵලය හොඳම රෑන්ක් එකක් දාලා ඉවරලා විශ්වවිද්‍යාලයේ මිනිස්සෙනේ කියලා මට කතා කරනවා ඉස්කෝලේ අකවුන්ට්ස් පන්තිය කරන්න මට එහෙම හීනයක්වත් තිබ්බේ නැහැ පස්සේ මං කිව්වා දැන් ලෙක්චර්ස් එක කරන්න අමාරු මොකද අපි චාටර්ඩ් කරනවා සීමා යනවා බාහිර විභාග අපිට ගොඩක් තියෙනවනේ ඉතින් අපි උපාධියක් කරන ගමන් නිකන් අපිට උපාධියක් විතරක් අරගෙන එළියට එන්න බෑ අපේ ජීවිතේ දිනන්න ඊට පස්සේ මම පාසලට කිව්වා බ්‍රහස්පතින්දයි සිකුරාදායි දවස් දෙක මට ලෙක්චර්ස් පොඩ්ඩක් අඩුයි මම ෆුල් ඩේ ක්ලාස් එක දාන්න ඉස්කෝලට ඇවිල්ලා උගන්නන්න එතකොට කොනකට මතකයිද අර මෙහෙම මෙහෙම පඩිපැල් පඩිපැල් හෝල් එකක් තිබ්බ සෙන්ටෙන්ස් එකේ කොම සෙක්ෂන් එක පැත්තේ මෙහෙම පඩිපැල් පඩිපැල් තිබ්බා. ඕකට පන්ති දෙකක් තුනක් එකතු කරන්න පුළුවන්. ඉතින් බ්‍රදර් කිව්වා මෙයාට හැමදාම ඉන්න බෑනේ A B C ක්ලාසස් ටික එකතු කරලා මේකට දාලා දෙන්න කියලා. අනිදී ඒ දාලත් හිටිය ළමයි 6 දෙනයි ස්කෝලට. ළමයි 150න් 6 දෙනයි ඉන්නේ. මොකද ළමයි ටියුෂන් යනවා. පස්සේ මම පටන් ගත්තා ළමයි හරි හොඳයි. ඉතින් අයියා මේ අයියා මේක කියලා දෙන්නේ මම ඉතින් පැහැදිලි කරනවා.
ठीक दस कनकोट हॉल के दाने पुलवा एक हत्या वक्तर कोणार पता कहते वाणिज्य समित मन उत्तान ओके एक हत्या वक्तर दाने पुलवा हॉल के इटम अदे अरे ट्यूशन उखो नत्री 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 इन्न गो मगे पाड़े वेड कर दवास्ते ब्रास्पेन उदयन स्कूल टाइम टेबल तेवीदे हेदव ए लमई मगे इली मकल ए अभी दिन लमई के मल्ल इली मकल अये पंति अक्र एक नवरन सी विश्राम के मत करपे मट वस्ता अभी अम्म एत्र कमे मम अद पस्य हेरल बेलव साप मगे जीवित कथ हेरल बेलव तर मम ट्यूशन नुकरण अद भो वटिना तनक इन चरित्रेन दीप मगे यालू इन पशुबी मेकम ऐमे मं कवदावत में ट्यूशन निकट गरहण मं कवदावत गरहण कोणार दंडोने अपेती प्रबल संविधान उपकारक पंथी गुरु प्रबल संविधान अतना पलविनी सभापति बंडार दिशा नायक सर सन्नास्कल सर कीर्ति धर्मसिरी सर अदेन को अमित पुस्सल से संघमे सभापति गौरवणीय चरितम पालनिक सभापति निहालियन सर लगे मम अदे समित वर्तमान भाण्डागारिक मम मगे वृत्तिटवात् मगे उपकारक पंथि श्रेष्ठ कवदावत मं गरहन्ने मम कि मेक वटिना वृत्तिया मेके वटिनाकम रेकल दिन्न मट मुखद करण पुलवा मंगेदे अनिवार्य करण एक अपे कोणारगे हितवते कमित पुसलस पुसलस हुंदर दन्न मट दीप तनतुर भाण्डागारिक ए तनतुरे दंगिटिया उर्दू दिखतुना मंग एके मट करण पुलवा दे हेमदेम उपकारक पंथि गुरुवर वेन मंग एक करना मंग कवदावत संहारायण ट्यूशन एक मट पावेल मंगे मेहम उत्पात्वी मेनो मे उत्ती एक बार देख गंड धनगेन अव हरिपट आयोजने ओतना वेरदील दी गुड दिन विनम कथाकर मतृका वकैतर गुड दिन वेरदील दी नी गोल हिता हेमदा मीन पीके एक सप एक निशितेन आयोजने मत शेष्ट्री ओण मगेन पीलिगा मम इगन गे मेनेजन उपाधि कपे जीवित कलमनाकरण ऊनो वेडकने स मम हेमदीस उपकारक पंदी हितवत्मे गुरूरुटी बितर एक बास्कट बिदुन तुक्म इवरा बितर बास्कट कीपे एकना सायोजन तीन मंग एत मे कोरोना काल के लिए अपे मे कैगे हुआ अरक मे मेक ममनक मेक अवस्थावक्र गो मे अवस्थाव लोके दिन पूर्व एक हरि पेहदी इन सा ममनंग मे दे किसी पे मट हुदर मत गए मे मुलम कोरोना प्रश्न आप ममद गील मगे मे यहाँ पे वत्तन एक कोट कोट योलू वगा कर हिटिया इन मगे यालुआ मंकी मगे हों में यालुआ पुदम यालू कमे समंत मट ऑस्ट्रेलिया गाँव मगे फोन ने आंस कर अन्े ऐ मैं कुटकाल शुद्ध करना मालूम मेरी से मतने ट्रेंड इन सब गिदर कथा कल पुताट कथा कल तात रेडी वहा मट बई ना अंब मुनाद करना बेट उंब पलया मेन मिथन टीके मेहे होना ऑस्ट्रेलिया मचा मेह अध्यापन तीन मेहम मेकती मेहम ऑनलाइन मेहम मे उपकरण मेव मेव मंबट मे उमेवा बाण यालुआ पस ऊगे की मट दमाई मैं दिन कोरान देख मगे स्टूडियो मन दे लंका हम स्टूडियो कद तीन अतुले अतर नदी दे स्मार्ट बोर्ड तीन हम कैम अतर इहल ब्लैक मैजिंग तीन इहल ताक्षर अवील तीन अतर मग यालू तमा उको मेहमा अदर तुहेदन मट उपदेस्ते मेहम करप मेहम करप अंक अतर अभी मम मे कोरोना तेक् आप प्रश्न तेक् मे ऑनलाइन अध्यापने तुल लंका में लुकू अवकाश कावरने अदेवन मम लमाइंट मे ऑनलाइन लुकू मैं एट्लोतम विभाग तीयन बेरी प्राश्य अभी एक लोके इहलम विश्वविद्यालय विभाग तीयन क्रमवेदे अभी गिना अपे ताक्षण दंग मेवेलावे मंग अद कोणार मे साकच्चा कर मेला लम विभाग या क्लियन मेवेलावे विभाग पैदे के विभाग या क्लियन लेला अपीट सब्मिट करना पेपर है अभी एवल असन एनलाइज कर ला साकच्चा कर कल नो हैक का है बोलो ऑनलाइन अध्यापन कथा कथा संहार गुरु मे ऑनलाइन अध्यापन दर्व गावटे अवस्था दर्व गए हितड़ हितड़ वदीन कथा मेकिन सहन अड़वेल सही मेक प्रायोग मेमे दिया युदागंड
අපිට තේරෙන මං කියන්නේ දැන් අපිට ගහ අයිත්තක් කපන්න මන්නක් මන්නේක් නැත්තම් අපි ගාව තියෙන්නේ පොල්ලක් නම් පොල්ලෙන් හරි ගහලා ඉත්ත කඩා ගන්න එපා අපි නේ නේද ඒක දිහා එලා පොල්ල කැපෙන්නේ නැහැ තමයි පිහිය තරම් පොල්ල පොල්ලෙන් කලා කපන්න බෑ ඉත්ත නමුත් මම කියන්නේ හැබැයි පොල්ලක් පිහියක් වගේ මැදගෙන කපන්න බැරිද අපිට පුළුවන් හරි ඒ නිසා දැන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි දැන් මම හදලා තියෙනවා ඉස්සරහ ස්ක්‍රීන් එකක් ගහලා තියෙනවා ලොකුවට ළමයිව ඒක ඇතුළට කැමරා ඔන් කරලා ගන්න පුළුවන් ළමයි එක්ක ලයිව් ක්ලාස් එකේදී කතා බහ කරන්න ළමයි චැට් කරන්න ඒව අවස්ථාව දීලා තියෙනවා ප්‍රශ්න අහන්න අවස්ථාව දීලා තියෙනවා විභාග තියවනවා මම සජීවීව පන්තිය කරනවා වෙලාවකට මට මගේ ළමයි කියලා තියෙනවා බෞද්ධික පන්තියට මරු කියලා හරි ඔය ළමයි සමහර වෙලාවට සමහර තැන්වලදී කිව්වොත් එහෙම කතන්දර කිව්වත් හොඳට හොයලා බලන්න දෙමව්පිය මොනවද වැඩිපුර කියන්නේ කියලා ළමයාගේ ආරක්ෂාව මටත් ඉන්නවා ගෙදර මේ පාර විභාගෙල දුවෙක් මම නම් හිතනවා මම යටත් කියලා තියෙනවා දැන් මේක මම මේ පොදුවේ කියන්නේ මේ පාර මේ විභාගෙ ගොඩ දාන්න බැර නම් ඕගොල්ලන්ගේ ලොකුම දුර්වලකමක් ඒක මේක මාර අවස්ථාවක් නේ ළමයෙකුට ඔයා නිගමට හිතන්න මම වැඩිපුරම පන්ති කර නගරයක් අනුරාධපුරේ කියන්නේ කවුරුමයිගල අනුරාධපුර තමයි මගේ ප්‍රධානම නගර දෙක වෙන්නේ දැන් ඔය අනුරාධපුරේ ඉන්න සමහර දරුවන්ට ලංකාවේ ඕන ගුරුවරෙක් දැන් ගන්න පුළුවන් ඉගෙන ගන්න මොන වටිනාකමක්ද කියලා බලන්නකෝ ඒ ලැබුණේ දැන් අපි ඒක දිහා බලාගෙන ගරහන්න ගියොත් අපිට මුකුත් ලැබෙන්නේ නැහැ මේකේ තියෙන නියම අවස්ථාව තමයි මම නම් කියන්නේ ප්‍රයෝජන ගන්න නේද ඔගේ බටරන් තියෙන කාරණාව සමස්ත දැන් ගොඩක් ගුරුවරු ඔහොම කියනවා නම් ඒකට හේතු වෙන්නේ මම හිතන්නේ දැන් සර්ලා භාවිතා කරන තාක්ෂණියත් එක තමයි යාලු නොදන්නකම් වෙන්නත් පුළුවන් තමයි ඔව් දැන් තාක්ෂණිය කියන්නේ මේකයි මම නම් දකින්න වෙලා විදියට අපේ අනවශ්‍ය දේට උඩට වඩා වියදම් කරනවා අවශ්‍ය දේට වඩා දැන් බලන්න දැන් දැන් මට තිබ්බ ප්‍රශ්නයක් මම කැම් එකට මෙහෙම උගන්වනවා බෝඩ් එකට මගේ ස්මාර්ට් බෝඩ් දෙකක් දෙපැත්තෙන් තියෙනවා එකක ටියුට් එකක අනිත මට දැන් මේවා මාරු කරන්න ඕන අපි හොයලා බැලුවා බ්ලැක් මැජික් කියලා තාක්ෂණයක් තියෙනවා හරි ඊට පස්සේ මගේ මට හරිම හිතවත් කීර්ති ධර්මසිරිස එයා ඉංගලන්තේ ඉඳලා එයාගේ නෝනට කතා කරලා තමයි ඒක මට ගෑනලා දුන්නේ දැන් අද මම එක බටන් එකෙන් මට ඕන නම් මං කැම් එකට එනවා මට ඕන නම් ස්මාර්ට් බෝඩ් 1 යනවා ස්මාර්ට් බෝඩ් 2 යනවා ග්‍රීන් බෝඩ් එකට චේන්ජ් කරනවා ඒ විදිහට ළමයි එක හොඳින් අත්විඳිනවා ඉතින් හැබැයි මෙහෙමයි ගත්තම ලොකු ආයෝජනයක් ලොකු වියදමක් හැබැයි ඉතින් මෙහෙමයි ඒ ආයෝජනයේ තුල අපි ප්‍රතිලාභයක් භුක්ති විඳින්න ඕන නේද ඒක ඒක තමයි ප්‍රතිලාභයක් දරුවෝ භුක්ති විඳිනවා ඕ මේ වෙලාවේ ලොකු පිනක් නේ අපි එහෙම කරන්නේ ඒක දරුවෙකුට නේද මගේ නම් මගේ ආකල්පය තමයි මම දකින්න දෙ මන් දන්නේ ඉස්සරහට මොකක් වෙයිද කියන එක මේ කොරෝනා ප්‍රශ්නේ තව අවුරුදු කීයක් තියලා විසඳුණා තව කාලයක් යනකොට අපිට රෙදි කඩයක් ඕනේ නැහැ රෙදි ගන්න shopping mall එකක් ඕනේ නැහැ මේ ඔක්කොම අධ්‍යාපනය හැම දෙයක්ම ලෝකේ online දැන් 2020 මේ පාර ඉන්දියන් මැච් එක main sponsor කවුද online education එකක් ඉන්දියාවේ main sponsor නේද මම ගොඩක් වෙලාවට ඒක ගිහිල්ලා බලනවා හැමතිස්සම ඒක හරි ළමයින්ට හරි ෆ්‍රෙන්ඩ්ලි හරිම පහසුවෙන් ළමයින්ට හරිම ඒක යහළුවෙක් වගේ පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් අපි ඒවා ෆලෝ කරන්න ඕනේ දැන් මම හැමතිස්සම කියන්නේ දැන් අපේ රටේ දේශපාලකෙක් ගත්තම දේශපාලකයාට පුළුවන් ලෝකේ තියෙන වටිනා මොඩියුල්ස් ලංකාව යූස් කරන්න පුළුවන් වර්තේර මං කියන්නේ ලංකාව යූස් කරන් ඒ වගේ දැන් අපි අපේ ශේෂ්ත්‍රයටත් අපි එහෙම කරන්න ඕනේ නේ මම දැන් ඔය ගොඩක් වෙලාවට කියන දේක් තමයි දැන් අපේ රටේ ළමයින්ගේ අධ්‍යාපනයේ තුල තියෙන ලොකු ප්‍රශ්නයක් විස්තර ගන්න තිබ්බා හරි පහසුවෙන් මේ දරු පාසල් දරුවන්ට ටැබ් එකක් දුන්නා බලන්න කොච්චර වියදමක් අඩුද කියන එකේ ටැබ් එක හරහා පොත් ටික පෙළ පොත් ටික එකට එවා ගන්න පුළුවන් නේද මේ වගේ ප්‍රශ්නකදී මේක විසඳෙනවා නේද ඒව ලෝකේ තියෙන මොඩියුල්ස් නේද අපි ඒව රටවල් වලට ගියා මෙහෙම දැන් කොනාර දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මගේ එපාර්ට්මන්ට් එක. ඒ කියන්නේ මම මට ජීවිතේ එක්තරා තැනකදී ආව ප්‍රශ්නයක් විවාහය. දී ප්‍රශ්නයක් ආව පෙන්ෂන් එකක් නැහැ. ටියුෂන් කාට පෙන්ෂන් එකක් නැහැනේ. මොකද මගේ නෝනගේ තාත්තලා අම්මලා ඔක්කොම රජයේ ඉහළ ශ්‍රේෂ්ඨින්ල දාරින්නේ. එතකොට ඒගොල්ලෝ හැන්නේ. තෙද්දී මම ඒ අවස්ථාවේ තීරණය කළා මට ස්ථීර ආදායමක් කියන පෙන්ෂන් එකක් තියෙන්න ඕනේ කියලා තමයි මම මේ දේට ආයෝජනය කළේ ඇත්තටම මෙතන තමයි මම මේ ඔන්ලයින් රූම් එක හදලා තින්නේ ඉතින් මේ ආයෝජනය කළේ එතකොට මේ පෙන්ෂන් එක ස්ථාවරයිනේ මට නේද මම කියන්නේ ඔන්න ඔය දැක්ම අපි හැමෝටම තියෙන්න ඕනේ කියන එක තේමයි මගේ අදහස
දැන් මේ කතාබහේ මේ මම ඉගෙන ගත්ත සම මං හිතන්නේ බලන ගොඩක් දෙනාට පාඩමක් වෙන තුන කාරණා කිහිපයක් තියෙනවා එකක් තමයි මේ සාහරි අපුරට තැනක් කියන මේ රෙදි කඩයක් කරන්න දැන් අපිට කඩයක් ඕන වෙන්නේ තමන්ගේ ව්‍යාපාරයක් කරන්න තැනක් ඕන වෙන්නේ මම හිතන්නේ මේක හරියට ගත්තොත් එහෙම අපේ රටේ මේ දුප්පත්කම කියන ඉක්මනට නැති කරන්න පුළුවන් ඔව් දැන් ලෝකේ කොනාර හැම දෙයක්ම ලෝකේ ඉස්සරහට තීරණය වෙන්නේ IT මත एक तमए तीन लमाई लमाई दैंग परपुरा हुई अद्यने तुरतुर ताक्षण अभी जात्यंतर भाषा वर्णिक अभी लोके अन्नवेन्नीसराट दम अदापेर अटे दरविकट बोलवा लोके ओण विश्वविद्यालय लंका लिखने का बोलवा ओण अपूर दयात इन समनकिया LTT प्रश्न कुटी हापु प्रश्न अभी एक अवस्था वक्त अवस्था कोरोना की अन्य මිනිස්සුන්ට හිතනව නම් දියුණු වෙන්න හොඳ අවස්ථාවක්. මිනිස්සුන්ට දියුණු වෙන අවස්ථාවක්. يعني ජීවිතේට නැහැ ප්‍රශ්නයක්ම අපි අවස්ථාවක් කරගන්න ඕන දියුණු වෙන්න. ආ මම නම් කියන්නේ මගේ තරකේ මම මට කවුරු හරි කෙනෙක් කියනව නම් يعني මම කතා කරොත් කතා කරන්නේ මගේ මැනේජ්මන්ට් නොලෙජ් එකෙන් මම ජයවර්ධනපුර බිස්නස් මැනේජ්මන්ට් පන්ති සාමාර්ථයත් තියෙන උපාධිධාරියෙක් මම නිකන් ආවට ගියට කෙනෙක් නෙමෙයි. මම මේ ශේෂ්ත්‍රේ පර්යන්තයට ගිහිලා තියෙන කෙනෙක්. ඒ පොතපත කියවලා මොන ව්‍යාපාරයේද මේ වෙලාවේ ව්‍යාපාරේ අවස්ථාවක් තියෙනවා කියන එක මම ඕනම අවස්ථාවකදී තර්ක කරනවා. ඒ කියන්නේ දැන් සරලව ගත්තොත් බේකරියක් කරන කෙනා බලන්න. එයාට චූන් පාන් කියන්නේ අවස්ථාවක් නෙවෙයිද? අවස්ථාවක්. දැන් අපිට මතකයි ඒක පුංචි අපේ යුගයක මතකනේ අපිට අයිස්ක්‍රීම් විකුණන හඬක් ඇහෙන්න ගත්තා. ඒ අයිස්ක්‍රීම් හඬට අයිස්ක්‍රීම් එක. දැන් අපිට චූන් පාන් හඬ කියන එක පුරුදු වුණා. එතකොට දැන් බේකරිය කරන කෙනා බලන්න පුංචි භූගෝලීය කලාපයක තමන්ගේ අලෙවි කර කර හිටපු මනුස්සයා දැන් කොච්චර ලොකු කලාපයකට යන්න පුළුවන්. අන්න ඒක අවස්ථාවක් නෙවෙයිද? ඒක අවස්ථාවක්. දැන් මේ මට ඇත්තට මේ මුල්ම කොරෝනා ප්‍රශ්නේදී ආවා මගේ හොඳ හිතවතෙක් අනුරාධපුර ප්‍රධාන පාරේ අයිනේ ඉන්නේ. එයා හෝටලයක ප්‍රධාන කුක් කෙනෙක්. මේ මිනිහා මට කිව්වා මේ පවුලේ දුවලා 3 දෙනෙක් ඉන්නවා. මේ ළමයි 3 දෙනා මගෙන් ඉගෙන ගත්තේ. 3 දෙනාම හොඳට ඉගෙනගෙන දෙන්නේ විශ්වවිද්‍යාලෙ ගියා. මට දවසක් කතා කරලා කිව්වා මේ සර් අපි හුඟක් අමාරුවෙන් ඉන්නේ මත් එක හරි හිතවත් පෞද්ගලිකව මොකද මේ හෝටල් වහලා සංචාරකකින් ඉන්නේ නැහැ කියන ප්‍රශ්නේ මං ඊට පස්සේ මිනිහට කිව්වා ඔයා ඉන්නේ බලන්නකො ඔයා ඉන්න පාර මම කුරුණෑගල ඉඳලා අනුරාධපුර යනවා මට හරියට කන්න තැනක් නැහැ ඔයා මේක හිතන්නේ අවස්ථාවක් නෙවෙයිද කියලා බලන්න ඊට පස්සේ මොකද සර් කියන්නේ මට තේරෙන්නේ නැහැ මං කිව්වා හලෝ तमसो पारे अने कलावेदी इडन तीन ओक कईतिकारे आगे गिहिल इवर इडम बदट गो अरगे इवर ओके गहन तावकालिक हट गहा मेटी बाजन उम गि देशीय क्रमेट तमस कैम हदना तमस रहट कैम हदने काट वत् पीलिगत्ता पीली अरगने मिनी पहुदार दुअलत्ति गिदरने कैगहन सीने संघ स अपे तेना कैपिटल इन्वेस्टमेंट तीर प्राग्तन आयोजन तीरने के लिए मतृकावती महा आस पाड़ मंगे लमइंट गन पेपर गान हदनेंग व्यवसाय के रटे निर्माण हम पाड़े अरे ईलंग व्यवसाय क्या रटे निर्माण हम पाड़ तम एक कैपिटल इन्वेस्टमेंट तीर एक लमेट दिन्नोने मोराले कुलूट वदीन ये मंग ये पाड़ हर करना मंगे हर आसाई एक लम इग्न गो मगे हर आसा एक लम हर प्रसिद्ध मंगे पाड़ ඉතින් මම ඒ ගෑනමයි ඉතින් ඒක මගේ ඉගෙනගෙන තියෙනවා. ඉතින් කියනවා මෙහෙමයි මේ සර් කියන අවස්ථාව. ඉතින් අතන මේගොල්ලෝ එහෙම බල්ලා ඒක ලෑස්ති කරගත්තා. මූ පටන් ගත්ත වැඩේ. මූගේ කරුමයි කියන්නේ පටන් ගන්න මාසයක් කියන රට ලොක්ඩවුන් වෙනවා. හරි. මූ මට ආයෙ කතා කරලා කියනවා සර් බලන්න ගොය මං තමුසෙ මහා මෝඩෙක් නේ උයි. තමුසෙ මම එකින් එක කියන්නවලද? තමුසෙගේ බයික් එකේ පෙට්ටියක් බද ගන්නවා. නම්බරයක් දානවා. දැන් තමුසෙගේ කඩේට ආවොත් විතරයි නේ කන්න දෙන්න පුළුවන්. දැන් පලාතරම කෑම් බෙදන්න ගන්නවා. लसन विसीटिंग कार्ड फोटो मुंकोट कैंपे दाल तब ओडस मार बिशीस मटकिन आने हॉटल अरे मंगल से अणु मकला लुकु अणु मकला तमसे कवद अरे लुकु हॉटेल कदन බලන් ඉන්නකොට තමුසේක තමුසේක ව්‍යාපාරනේ. ඇයි රෑ කීය වෙනකල් හරි එළි වෙනකල් හරි මේ රස්සාව ගලා තමන්ටනේ දැන් ඉතුරු වෙන්නේ. හරි. මේවා තමයි මිනිස්සු මේ ගෙදරට වෙලා කොරෝනා මගේ රස්සාව නැති වුණා මට.
අපිටත් තිබ්බා පන්ති නැති වුණා මුකුත් නැහැ කියලා පාඩු ඉන්න. නේ අපි ඉගැන්නුවේ කොහෙටද? දැන් උගන්වන්නේ කොහෙටද? ඉගැන්නුවේ අනුරාධපුරයේ කුරුණෑගල කුලියාපිටිය වගේ පැතිවල. දැන් කොහෙද උගන්වන්නේ? ගාල්ල මාතර කොළඹ හැමතැනම ළමයි දැන් ඉන්නවනේ. කොච්චර හොඳද ඒ අවස්ථාව? නේ? මේක තමයි කියන්නේ. මේක මම කියන්නේ මේක නෙවෙයි. කොයි දෙත් එකයි. කොයි වෘතයටත් එකයි. මලට සර් දන්න මාත් දන්න කතාවක් තියෙනවා මේ. අකුණුද අකුණු ගහ පොළවේ තමා මොකා කරන්න හොඳම. එහෙනම් මේක මේ අකුණු ආශිර්වාදයක් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි හොඳම දේ. ඔව්. ඉතින් සර් අවසාන වශයෙන් මේ දරුවන්ට මම හිතන්නේ ඔබගේ ආවට ඇවිල්ලා ඔබගේ යටතේ ඉගෙන ගන්න ආසාවෙන් බලන්න ඇති. මේ කතා බහ ඇතුලේ තමන්ගේ ජීවිතේ අඩියක්ව වෙනස් කරගන්න ආසාවෙන් ඉන්න තුරු දරුවෙක් කොහොමද සත් එකතු වෙන්නේ? ඔය අතරම අපේ පන්ති යනවා ඔන්ලයින් යනවා මගේ දුරකථන අංකය කතා කරලා අපට ඕන දේ සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ දුරකථන අංකය හරි පහසුවේ 0.74 21 3 21. අපේ ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණික මෙවලම. හැබැයි මම ඕන වෙලාවක පිළිගන්නව කොනාර මේ අධ්‍යාපනයේ ගුරු වෘතිය කියන්නේ තාක්ෂණයේ විතර නෙවෙයි. ඌට දැනුම දරුවෙකුට උගන්වන ආකර්ෂණය ඒ හැමදේම තියෙනවා. නැත්තම් මේ දැන් දැනුම තියෙන හැමෝටම උගන්වන්න බැහැ. උගන්වන්න පුළුවන් හැමෝටම දැනුමක් නැහැ. ඔය ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ලේඛන කලාව හැම දෙයක්ම එකතු වෙන්න ඕනේ කියන එක. දැන් මම මේ වෙනකොට පොත් 10ක් ලියලා සමාජගත කරලා තියෙනවා. පොත් 10ක්. අවසන් පොත් දෙක ලිව්වේ පළවෙනි ඇති වෙච්ච කොරෝනා වෙලාවේ. අවසන් පොත් දෙක ලිව්වා. හොඳ පොත් දෙකක් ලියලා දැම්මා. ඒ පබ්ලිෂ් කරන සමාගම් කියන පොත් ඉවරයි කියන එක දැන් මම උත්සාහ කරනවා ලියන්න. දැන් ආපහු පොත. ඒ වගේ නිසා මම කියන්නේ මේ හැම දෙයක්ම එකතු වෙන්න ඕනේ කියන එක තමයි ගුරු වෘතය. ඒ නිසා ඕනම ලංකාවේ දරුවෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ විෂය බොහොම පැහැදිලි හොඳ විෂයක් ගිනුම් කරන්නේ කියලා කියන්නේ ලෝකේට මේ ආර්ථික සංවර්ධනයත් එක්ක කවදාවත් ලෝක ආර්ථික සංවර්ධනය කියන එක බිඳ වැටෙන්නේ නැහැ. මම හැමතිස්සෙම අපේ රටේ දරුවන්ට කියන්නේ වාණිජ විෂය ධාරාවේ ඉන්න හැම දරුවෙකුටම කියන්නේ කොළඹ වරාය නගරයක් හැදෙනවා කොනාර. ඔය වරාය නගරේ මොනවද හදන්නේ කියන එක පොඩ්ඩක් ඔළුවට ගන්න. මොනවද හදන්නේ? ලංකාවේ ලොකුම පන්සලද? නෑ. ලංකාවේ ලොකුම චෛත්‍යය නෙමෙයි හදන්නේ උතර නේද? ඔක්කොම උතන හැදෙන්නේ වාණිජ ගොඩනැගිලි. නේද? ලෝකේ දකුණු ආසියාවේ වාණිජ මධ්‍යස්ථානය වෙන්නේ උතන කවදා හරි දවසක. ඒතොර ඔබ දැන් ඉගෙන ගන්න දරුවෙක් වාණිජ කරලා විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ඔබේ රැකියා අවස්ථාවන් නේද තියෙන්නේ? මම නම් මට දල වශයෙන් හිතනවා රජය මේක හරියටම සැලසුම් නොකරොත් මේ ගොඩනැගිලි විතරක් හදලා බෑ. සැලසුම් නොකළොත් ලංකාවේ කට්ටිය මදි වේවි ඔතන රැකියාවලට. සමහර ඉන්දියාවෙන් ගේන්න වේවි රැකියාවලට. ඒ නිසා බය නැතුව ඉගෙන ගන්න. බය නැතුව ඉගෙන ගන්න. ඔබේ අවස්ථාව තියෙන. හරි කවදාවත් ඔය ගොඩ දැන් ඔය ඉදිකිරීම මාලාව නතර වෙන්නේ නැහැ නේ. නිකන් හිතන්න ඔය අලුත් නගරයට ඇතුල් වෙන්නේ කාටද රැකියාවලට? නේද? අපේ ශේෂ්ත්‍රේ රස්සාවල් නේද මේ විවර වෙන්නේ ලෝකේ. මේ එන්න ලෙඩ වැඩි වෙනවා. එන්න රෝග වෛරස් එක කතන්දර එනවා. වෛද්‍යවරයට තියෙන ඉල්ලුම නැති වෙන්නේ නැහැ නේ. ලෝකේ වාණිජාර්ථිකේ බිඳ වැටෙන්නේ නැහැ නේ කවදාවත්. ලෝකේ වාණිජාර්ථිකේ දවසින් දවස පළල් වෙනවා. ඒ පළල් වෙන තැන ලෝකේ රැකියා අවස්ථා ඇති වෙන්නේ වාණිජ දරුවන්ට. අපේ විශ්යන් වලට ඇති වෙන්නේ ලෝකේ. සම මේක තමයි අවස්ථාව. අනිත් එක මම හොඳටම පැහැදිලිව දන්න තරකයක් තමයි මිනිස්සුන්ට වැඩිම මුදලක් හොයන්න පුළුවන් ශේෂ්ත්‍රය තමයි කොමර්ස් කියන්නේ. අපි ඇත්තරම පොදුවේ විවෘත ආරාධනාවක් කරන ඕනම දරුවෙකුට අපේ පන්ති බොහොම ක්වලිටි හොඳ නිබන්ධන මාලාවක් හොඳ තාක්ෂණයක් ලංකාවේ හොඳම ඔන්ලයින් අධ්‍යාපනයක් අපි ලබා දෙනවා. මම උගන්වන්න ක්‍රම හදලා තියෙනවා. විභාග තියන්න ක්‍රම හදලා තියෙනවා. එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මගේ දුරකථන අංකය මම ආයෙ පාරක් කියන්න 0.74 21 3 21. අපිත් එක්ක වැඩ කරමු. හරි ඉතින් බොහොම ස්තුතියි සර් කතා බහට එකතු වුණාට. ඒ වගේම මට ආඩම්බරයක් මගේ පාසලේ මාසිකයක මේ විදිහට ඉඳගෙන කතා බහ කරන්න ලැබීම ගැන. ඉතින් මේ මම මේ කතාවෙම දැකපු දෙයක් තමයි මේ දරුවන් මානසික උත්තේජනය කිරීමේ කියන උපරිමයෙන් සර තියෙනවා. යන්න කලින් දවුංචි අවස්ථාව කොහෙන් ඉල්ලනවා අපි කතා කරමුකෝ මේ රටේ දස දස දරුවන් වෙනුවෙන් අවසනම. ඔව් දුවේ පුතේ මගේ ඉල්ලීම මම ඔබට කියන්නේ ඔබ ඉරක් අඳින්න ඔබට කැමති තැනකින් පටන් අරන් කැමති තැනකින් අවසන් කරන ඕන දුරකට ඔබේ ජීවිතයේ ආයු කාලය කියලා හිතුවොත් ඒ ඉර ඒකෙන් තුනෙන් එකක් හරියට ලකුණු කරන්න. ඒ තුනෙන් එක තමයි ඔබට ඉගෙන ගන්න දෙන්නේ. හැබැයි ඉගෙනගත්ත විදියට ඔබට ජීවත් වෙන තුනෙන් දෙකක් දෙනවා.
සම මම හැමතිස්සෙම කියන්නේ මන් ටිකක් අනිත් අයගේ මතයට වඩා පොඩක් විරුද්ධව මතයක් කියන වෙන මෙතෙන්දී හීන දකින්න ඒ ඉස්සර මිනිස්සු කියේ දවල් හීන කියලා දකින්න ලස්සන ගෙවල් ලස්සන යාන වාහන ඒව දකින්න ලෝකේ ඒ වලට ආස කරාට කමක් නැහැ අපිට පුළුවන් අර තුනෙන් එක තුල හොඳට ඉගෙනගෙන අර තුනෙන් දෙක ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හැබැයි තමුන්ට ඒකට තියෙන්න ඕනේ ඉගෙන ගන්න හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ තමුන්ට මේක කරන්න පුළුවන් බෑ කියලා නෙවෙයි දැන් මගේ ජීවිත කතාවේදී මම ඔප්පු කරලා පෙන්නවා අතර මම සාමාන්‍ය පෙළදී දුක හිතලා වැටුණා නම් මම වැටුණා මම කොනාරට කියන්නේ අපේ තාත්තා එකතරා තැනකදී සාමාන්‍ය පෙළ විභාගල ඉවරන පස්සේ තීරණය කළා ඔබට ඒ ලෙවල් කරන්න ඕනේ නැහැ එයාගේ බස් එකේ කොන්දොස්තර වැඩේට එන්න කියලා මම කොන්දොස්තරට යවුවා මට හොඳ නමතකයි මම වැඩ කරේ දඹුලුපාරේ බස් එක යකන්ල පන්ල දෝරය දේල්ගම් විභාගම් පොල්ගොල්ල කුකරල්ල අම්බුල මැජිස්ට්‍රේට් කලේ දඹුල්ල හබරන මිනිහේ කතුරේ පොළොන්නර රූට් එක හරි යකන්ල පන්ල දෝරය දේල්ගම් විභාගම් පොල්ගොල්ල කුකරල්ල අම්බුල මැජිස්ට්‍රේට් කලේ දඹුල්ල හබරන මිනිහේ කතුරේ පොළොන්නර දැන් කොනාර මතකනේ අර දඹුලුපාර අතන හැරරතන මැනික් කැපේ අර බෝගහ ගාව දීපු ඔතන ඉඳලා මං ගුර ලේ වෙන්න කෑ ගහන බස් එක ලෝඩ් කරන්න හරි එදවස මං දවසක් දැක්කා කුසියේදී අපේ තාත්තා අම්මට කියනවා දැන් නම් බය වෙන දෙයක් නැහැ සල්ලි හොරකම් කරන්න නැනේ ගෝලේ පුතාණී ඉන්නේ මූ දිකට මේ වැඩේ කරගෙන හිටපු දෙ කොන්දොස්තර වැඩේ මූට ඒලව කරන්න ඕනේ නැහැ ඔය ඒලව කරත් ඔච්චර තමයි ඔකා ෆේල් වෙනවා වැඩක් කරගන්න බැරි මිනිහෙක් නේ කියලා තාත්තා අපේ අම්මා කෑ ගැහුවා ඊට පස්සේ ඇඬුවා විශ්සුද එහෙම එතනින් නවත්තන්න බෑ දරුවෙක්ව කියලා ඊට පස්සේ මාස 6ක් ගියනේ අපේ අම්මා මාව කොන්දොස්තරට නවත්තුවා මටත් ඊට පස්සේ ආසයි තුනක් ඒ වැඩේ මරු. ඇයි අර කඩේක ලෝඩ් එක පිටින් නැවැත්තුවම ගෝලේ ඩ්‍රයිවර්ට අම්බාන්ට කන්න දෙනවනේ ඉතින්. නැති මස් ජාතියක් නැහැ කන්න දෙනවනේ ඉතින් මං ඒකට මමත් පොඩි කැමැත්තක් තිබ්බ වැඩේට. මමත් අම්මට කිව්වා අම්මා එහෙනම් කවදදරි දවසක මටත් ඉතින් පොඩි බස් එකක් අරගෙන මක්කරි ඊට පස්සේ උසස් වීමක් හම් වෙනවා ඩ්‍රයිවර්. තාත්තගෙන් පස්සේ මේ පරණ බස් එකක් හම්බේවි. ඈ මං ඊට පස්සේ ඒක කියලා දිනු කරගෙන ඉන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. අම්මා අතාරින්නේ අම්ම බැන්න බැනිල්ලක් මට එලා ඊට පස්සේ පහෝදාල යන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලා මතකද අර සල්ලි කොළ මෙහෙම නවාගෙන සල්ලි ටික දැම් මාරු සල්ලි දෙදී මාර ආතල්ලි දෙන් ඕ ඩෙනිම් කැල්ලක සිරපු දා ටී-ෂර්ට් එකක් එක්ක අර කෙල්ලිලා කෑ ගහලා ලෝඩ් එක කරගෙන යනකොට ඒ වෙදීන් පුතේ මෙහෙමයි අපි පුතාල දුවල ඔක්කොටම පොදුවේ කියන්නේ තාප්පච්චික රස්සාවල් ඒවලට ගියට කමක් නැහැ ඒව උදව් කරන්න. හැබැයි අපි ඉලක්කයට යන්න. අපි ඉගෙන ගන්න. ඒක තමයි මම කියන්නේ ඉගෙන ගැනීම ඇරෙන්න මේ වගේ රටවල් වලින් අපිට ගොඩ එන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. අධ්‍යාපනයේ විතරම තමයි මේ මාර්ගය. සමන් හැමෝටම කියනවා දුවල දරුවන්ට හොඳට තමුන් අරමුණක් එක්ක උසස් පෙළ කරන්න. ඒ ලෙවල් කරන්න, ඕ ලෙවල් කරන්න, ශිෂ්‍යත්වෙ ලියන්න. නේද? ඒක එතකොට තමුන්ගේ ජීවිත කතාව ලියන්න පුළුවන්. ලස්සන අත්අකුරකින්. රන් අකුරෙන් ලියන්න පුළුවන්. උගතමලා ශිල්පේමයි මතුරගෙන. ඉතින් බොහොම සුදුසු කතා බහට එකතුනාට මම හිතන්නේ හොඳ පාඩමක් ජීවිතයට හොඳ ආදර්ශයක් කතා බහ ඉවර වෙන්නේ. ඉතින් මේ වගේම තවත් අලුත් කතාබහකින් හමුවෙමු බොහොම ස්තුතියි කතා බහට කියලා. බොහොම ස්තුතියි කොනාරට. අදට ගින්න සිදුනාටම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාරා.